මෙවර කරන ඩ්‍රීම් ස්ටාර් සීසන් 8 තරඟයේ උග්‍ර තරංකාරීත්වයක් මේ තරංකරුවන් පෙන්වුවා. ඉතින් අපි දෙවන තරඟ වටේන් කෙලින්ම තරංකරුවන් 78 දෙනෙක් අන්ප්ලග් අභියෝගය සඳහා තෝරාගත්තා. මෙතනින් තරංකරුවන් 48 දෙනෙක් විනිශ්චය මණ්ඩලය විසින් SMS වටේට තෝරනවා. SMS වටේ පටන් විනිශ්චය ප්‍රේක්ෂකෝ ඔබට පැවරෙනවා. ඉතින් විනිශ්චයේ කටයුතු ප්‍රේක්ෂක ඔබට පැවරනතුරු ඉවසලා ඉන්න. සමහර විට අද දවසේ තරං කරන තරංකරුවන් 13 දෙනා අතරින් ප්‍රේක්ෂක ඔබ සිහින කිරුලෙන් අභිෂේක ගන්වන තරංකරුවා හෝ තරංකාරිය ඉන්නවා වෙන්නට පුළුවන්. විනිශ්චය මණ්ඩලය මේ තරංකරුවන්ව හොඳින් SMS තරඟ වටේ සඳහා සූදානම් කරනවා. පිළිගන්න මේ අපේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. මුලින්ම කීර්ති පැස්කුවල් මහත්මයා. සමිතා මුදුන්කොට මහත්මිය. නදීක ගුරුගේ මහතා. ඔබ දෙදෙනාම ඉතා ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අන්ත්ලක් තරඟ වටේට සංගීතය සපයන අපේ දක්ෂ සංගීතඥ ලසන්ත කාර්යවසම් ප්‍රමුඛ ශික්ෂා සංගීතඥ. හොඳයි, සියල්ල සූදානම් අන්ත්ලක් තරඟ වටේ හතරවන කණ්ඩායමේ ගායන දක්ෂතාවයන් බැලීම. පිළිගන්න මේ අද දවසේ ප්‍රථම තරඟකරුවා ෂාන් රන්දිම. උනාගේ එකතු කරමින් ලස්සනට ඒ අවශ්‍ය කරන අලංකාර යොදමින් හොඳ ගායනක් ඔබ ඉදිරිපත් කරා. මගේ ප්‍රශංසාව ඔබට හිමිනවා. ජය ප්‍රාර්ථනා කරනවා ඉදිරි වටේට යන්නට වාසනාව ලැබෙන්නේ කියලා. පොඩි පොඩි දේවල් ටිකක් තිබුණත් ලොකුවට දැනුනේ ඔයාගේ මේ ගීතේ හොඳ. ඉතින් මේ දක්ෂතාවේ ඉදිරියටම ගෙන යන්න කියලා මං ඔයාට සුබපතනවා. ශාන් සහ ශාන්තිනි නේද? ශාන් සහ ශාන්තිනි ගීතේ කොටසක් ඔබේ නමෙත් තියෙනවා.
කෙසේත් මේ ගීතේ යම් අලංකාර කීපයක් ඔබ ගායනා කළ අන්තරා කොටසේදී විශේෂයෙන්ම ඔබ යම් හුස්මට වැඩි ඉඩක් තියලා මාත්‍රා ගන්න පහු වෙලා ඔබ ගායනා කළ අලංකාර ඉතාම හොඳයි. තිබුණු යම් ආකාරයක ශෘතිමය කුඩා කොටස් ටික නොසල කන්නට පුළුවන් කිසි ගැටලුවක් නැතුව ඔබේ ගැයීමේ තියෙන හොඳ පාර්ශ්වය නිසා. ඔබට සුබ පතනවා ශාන්. ශාන්තිනී ගැයීම ඉතා හොඳයි. ශාන් ඉතා හොඳ ආරම්භයක් අද තරඟයට ලබා දෙනවා. ස්තුති ශාන්. ඔබගේ විනිශ්චය සියලුම තරංකරුවන් තරංකර අවසානයේදී ලැබෙයි. යන්න ඔබේ ආසනයට. මීළඟට තරඟ කාර්යයකට වේදිකාවට ආරාධනා කරන්නටයි මේ සැරසෙන්නේ. පිළිගන්න මේ ටීවී නදීෂානි. නදීෂානි, ඇත්තටම මං ඔයාගේ ගායනයට ගොඩක් ප්‍රිය කරනවා. හරි අමුතු කටහඬක්, කලාතුරකින් ඇහෙන හඬක්. මම හිතනවා නදීෂානි මේ තරඟය ඇතුළත ඉන්න ඕන තරඟකාරියක් කියලා. තරඟකාරීත්වය වැඩි හින්දා අපි බලමු නදීෂානිට හිමි වෙන තැන කොහොමද කියලා. මං කොහොම වුණත් නදීෂානිගේ මේ සංගීත ජීවිතයට හදවතින් සුබ පතනවා. බොහොම ස්තුතියි නදීෂානි. ඔබේ හඬ ස්වභාවයෙන්ම විවෘත හඬක්. එනිසායි හඬේ තිබිය යුතු ගුණාංග බොහොමයක් ස්වභාවයෙන්ම පිහිටා තිබෙනවා. ඔබ සතු වෙනවා. ඉතාම දීප්තිමත් අනුනාද වන සුළු පැතිරෙන සුළු බර ඇති හඬක් ඔබ සතු. මම හිතනවා මේ ගැයීම ඇත්තටම හොඳ ගැයීමක් කියලා. ඔබට සුබ පතනවා. ඒක නිසා මතක තබා ගන්න ඔබේ හඬ ස්වභාවිකව ඔබට ලැබුණු කෙනෙකු මහන්සි වී උපයා ගත යුතු ජාතියේ නමුත් ඔබට ස්වභාවයෙන් ලැබුණු හඬක්. ඒ උපරිම ප්‍රයෝජන ගන්න. ඉතාම ලස්සන හඬක්. බොහොම ස්තුතියි. ඔව් නදීෂානි, ඔබ ඉතාමත් හොඳින් ඉතාමත් රසවත් ලෙස ගීතය ගායනා කළා. ඉතාමත් සුළු තැන්වල කීපයක අඩුපාඩු තිබුණට ඒවා වැසී යන ලෙස ඔබගේ හඬත් ගායනයත් ඉස්මතු වෙලා ඉතාමත් මිහිරි ගායනයක් අපි වෙත ඉදිරිපත් කළා. මේ තමයි සිදුවේ යුත්තේ. අපි බලාපොරොත්තු වන්නේ තරඟකාරී හෝ තරඟ කවි. ජය ප්‍රාර්ථනා කරන ඉදිරිට වාසනාව ලැබෙනවා. ටීවී නදීෂානිගේ කටහඬ වර්ණනා කරන විනිශ්චය මණ්ඩලය පොඩි ආඩම්බරයක් ඇති නේද?
මහිතන්නේ මගේ අම්මා හේතුව අම්මා තමයි මහිතන විදියට එයා පුංචි කාලේ මේ ගුවන්විදුල සංස්ථාවේ හවස මේ කවි කියන්න ගිහිල්ලා සීයත් එක්ක ගෙදර ඇවිල්ලා හවස අහනවලු දෙ ගිහිල්ලා හැබැයි එයාට ඒක ගමන දිගටම යන්න බැරි වුණා මම හිතනවා මොකද කියන්නේ අම්මට කියමුද පොඩි කවියකින් කොටසක් කියන්න මට ගැතිනේ අම්මට දැන් හඬනම් කොහොමද කියලා කියන්න මට මාරයි ඔව් අම්මා හරි කවියක් කියමුද මතක නැද්ද හා එහෙනම් අනිත් දවසේ ඉවත් බලමු නේද ආය තරඟ ඉදිරියට යන්න ලැබුණොත් හොඳයි thank you ඉතින් නදීෂානි ගොඩක් සතුටුයි ඇත්තටම මේ තරඟයට සහභාගී වෙන ලැබිච්ච එක ගැන මම එදා වැඩමුළුවේදී සමිත මිස්ටර් ස්තුතිවන්ත වුණා ගොඩක් අපිට ජීවිතේ වැදගත් වෙන දේවල් කියලා දුන්නා බුකුත්ම නැතත් මේ වගේ සංගීත කණ්ඩායමක් එක්ක මට මේ ලැබුණු අවස්ථාව එක් මාර සතුටුයි ඒ ගැන ගොඩක් ස්තුතියි හැමෝටම හොඳයි නදීෂානි SMS තරඟ වාටේ තරම් කරන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සුපැතුම් යන්න ඔබේ ආසනයට මම සූදානම් මීළඟට තරඟ කරුවෙකුට වේදිකාවට ආරාධනා කරන්න පිළිගන්න මේ කසුන් රස්නායක ගායනා කළේ කුමන වර්ගයේ ගීත ඔබ නික අර්ධ ශාස්ත්‍රීය ගීත ගායනා කළා කලින් වටේ ගායනා කරේ ශාස්ත්‍රීය ගීත සහ රාගාශ්‍රිතව නිර්මාණ වුණු ගීත ගායනා ඒක තමයි ඔය අත්හදා බැලීමක් හැටියට මේ ගීතය තෝරාගත්තේ මා හිතන අවදානම් සහගත අත්හදා බැලීමක් මොකද මට මතක ඔබ ශාස්ත්‍රීය සහ අර්ධ ශාස්ත්‍රීය ගීත ගායනා කළ බව කිසි වෙතත් මා හිතන ඔබට මේ 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 ගීතය ගැයීමේදී නම් ඔබ විශාල සාර්ථකත්වයක් අත්පත් කරගත්තේ නැහැ මේ ගීතයේදී. නමුත් ඔබේ හඬ සුවිශේෂී හඬක් බව ඒ තුලින් පැහැදිලි වුණා. සහ ඔබ තරඟයට යම් අදාළත්වයක් පෙන්වන තරඟකරුවෙක් බවත් පැහැදිලි වුණා. ඉතින් ඔබට සුබ වතුන අපි බලමු ඔබේ ඉදිරි තරඟය තුල ගමන කෙසේදයි කිය. නමුත් මා හිතනවා ඔබට ඉදිරියට යන්නට හැකිනොත් ඔබ තෝරා ගන්නට සිද්ධ වෙනවා ඔබට වඩාත්ම යෝග්‍ය ගීත කවරේද කුමක්ද කියන එක. Thank you sir.
කසින් ගොඩක් දේවල් නදීක සර් කියුණා. ඉතින් මටත් කියන්න තියෙන එවැනිම දේවල් මේ ගීතේත් අර ඉහළ යන අවස්ථාවලදී පොඩි පොඩි අස්ථාවර වීම වුණත් මේ කටහඬ හරිම ලස්සනයි. ඔයාගේ දක්ෂතාවයත් නිසා මේ ගායනයට මම කැමතියි. Thank you, miss. ඉතින් ඔබගේ අර වෙනස් වූ කටහඬ තුලින් ඔබ මේට වඩා දෙයක් මේ තරඟය තුළ තරඟකාරීත්වය ඇති ගීතයක් තෝරාගෙන ගායනා කරා නම් අභියෝගයක් අනිත් අයට දෙන්නට සුදුසු ගීතයක් තෝරාගත්තා නම් හොඳයි කියන එක තමයි මට දැනුණ දේ. එසේ නමුත් ඔබ දක්ෂ ගායන හැකියාවක් තියෙන තරඟකරුවෙක් බව අපි හඳුනාගෙන තිබුණා මුල සිටම. ඉතින් බලමු ඔබගේ ඔබට ලැබෙන ලකුණු මට්ටම අනුව ඉදිරියට යන්නට වාසනාව ඔබට ලැබෙවිද නැද්ද කියන එක තීරණය වන්නේ අද නෙවෙයි වෙනත් දවසක. ජය වේවා. Thank you. කසුන් වගේම මුලින් ගායනා කළ තරංකරුවන් දෙදෙනාගේම ගායන දක්ෂතාවයන් ඉතා හොඳයි. එයින් අපිට පැහැදිලි වෙනවා අද දවසේ හොඳ තරඟ දිනයක් බවට පරිවර්තනය වෙමින් පවතින බව. මේ අවස්ථාවේ මා ලබා ගන්නවා කෙටි විරාමයක්. රැඳී සිටින්න. මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් අන්ප්ලග් තරඟ වටය. හොඳින් සූදානම් කරන ලද තරංකරුවන් 48 දෙනෙක් SMS තරඟ වටය සඳහා සූදානම් කිරීම විනිශ්චය මණ්ඩලයේ වගකීමයි. ඒ වගකීම ඉතා හොඳින් ඉෂ්ට සිද්ධ වෙන බවට අපිට පූර්ණ විශ්වාසය තියෙනවා. එතනින් එහාට ප්‍රේක්ෂක ඔබ ජනතාවගේ ගායකයන් බිහි කරයි, තරු බිහි කරයි. මම සූදානම් මීළඟට ඒ SMS තරඟ වටය බලාපොරොත්තු වෙන්නේ අන්ප්ලග් තරඟ වටේ තරඟ කරන තරඟ කාරියක් වේදිකාවට කැඳවන්න. පිළිගන්න මේ ශ්‍රීනිකා ප්‍රිය ලංකා. ශ්‍රීනිකා
ඉතින් ඇත්තටම අන්තරා කොටස තමයි භයානකම කොටස තියෙන්නේ. ඉතින් ඒ කොටස ඔබ ඉතාමත් ඉහලින් ජයගත්තා. අසීරුම කොටස ඉතාමත් හොඳින් ගායනා කරා. අර ස්ථායි කොටස තියෙන ලේසි තැන් පොඩ්ඩක් එහෙමෙහි ගියානේ. ඒක තමයි පුදුම අපිට. ඉතින් කෙසේ නමුත් ඔබ ඉතාමත් හොඳින් මේ ගීතේ ගායනා කරා. මේක තමයි අපි බලාපොරොත්තු වෙන තරඟකාරීත්වය. ජය ප්‍රාර්ථනා කරනවා. ශ්‍රීනික, ඔයා මේ ගීතේ මැද සමහර අලංකාර ඉතාමත් ලස්සනට ගායනා කරා. හැබැයි මේ ඕනවට එපාවට ගායනා කරලා ඉවරයක් කරා කියලයි මට හිතුනේ. ඒ කොහොම වුණත් මේක ඔයාට මේ තියෙන විශේෂ හැකියාවෙන් ප්‍රයෝජනය ගන්න පුතේ. මොකද ඔයාට මේ අලංකාර ගායනා කිරීමේ හොඳ දක්ෂම තැනක ඔයා ඉන්නේ. ඉතින් ඒක අත්හැරලා දාන්න එපා. හරිද? මේ ගීතය ගොඩක් ලස්සනට ගායනා කරා. මුලින් අඩුපාඩුත් තිබුණා. හැබැයි මේ යන පාර හරි මගින් යන්න. ඔබ ගායනා කරන විදිහට ඔබ පළමුවෙන්ම ගායනා කරන්න පටන් ගන්නත මොහොතේ ඔබේ තිබුණ ඉතාමත් අවිශ්වාසයක්. ඔබ ඉතාම අවිශ්වාසයෙන් ගායනාව පටන් ගත්තා. ඔබට ගායනාවට එළඹෙන්නට බැරි වුණා. හැබැයි එක මොහොතක ඔබ ක්‍රමිකව ගායනාවට ප්‍රවේශ වුණා. එතැන් සිට ඔබට සියල්ලම තුල ඔබ ගායනාව කරන්න ගත්තා. මම සමිත් සහෝදරට කියමින් හිටියේ ඔබ ඔබේ අර පටන් ගන්න ගයනුම ඇතුලේ ඒ ගැයුම ඇතුලේ හොඳ ගැයුමක් පේනවායි කියන එක. ඒක ඇත්තටම ඉදිරියට යනකොට පෙනුනා. ඉතින් ඔබට ශුභපතනවා දු ශ්‍රීනික. මම සූදානම් මේ මිනිස් මණ්ඩලයට තවත් තරඟ කරුවෙකු පමුණවන්න පිළිගන්න මේ ලක්ෂාන් බණ්ඩාර. Sunny.
රිසානි සනිදපම පදනි සරි සනිදපම පගම දපගමරිස් මකරන්ද පද පුෂ්පේ මිහිරි සස සනිදපම පද පගමරි සනි රිස සස ගග පපනි දස මකරන්ද පද පුෂ්පේ මිහිරි මකරන්ද පද Dena dir dir ta ni ta dar dim dim ta na na dir dir ta ni ta dar dim dim ta na 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 dir dir ta ni ta dar dim dim ta na o de ta na dir dir ta na dir 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 tum dir 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 ta dir kit tak tum dir kit tak dir kit ta da ni na dir dir ta ni ta o de na dir dir ta ni ta o de na dir dir ta dare deem ne ta dare deem lakshan putawata honda hakiyawak thiyenawa me thana alankara akaren gayana karana awasthawaladi me swara abhyasa harima wedagath wenawa mokada හිම මුලින්දම්ම හරිම හිමින් පටන් ගන්න මේ ස්වර අභ්‍යාස ගායනා කරනකොට හිමින් පටන් අරන් දෙගුන් තුගුන් චවුගුන් ඒ දිගටම කරගෙන යන්න. එතකොට මේ පැහැදිලි ස්වර අලංකාර ගායනා කිරීමේ තවත් හැකියාවක් ඔයාට තියෙනවා. මම සුබ පතනවා. Thank you Miss. ලක්ෂාන් හදාට ඔබ ගායනා කළ විදිය බලන් ඉන්නකොට ඉතාම සතුටුදායක අදහසක් එනවා. ඒක ඔබට තියෙන ගායන හැකියාව සම්බන්ධයෙන්. ඔබ අලංකාර නැතේ සොරලෙලවීම ආදී ඉතා කුඩා මාත්‍රා තුළ ඒක ගුණ දෙගුණ ත්‍රිගුණ චතුර්ගුණ යන ආදී වශයෙන් කෙටි කරමින් ගායනා කරනවා. ඔබට තියෙන හැකියාව ඔබ පෙන්නනවා මේ ගීතය තුළ. ඔබේ ඔය හැකියාව මම හිතනවා ඉතාම තරඟකාරී හැකියාවක්. ඒ හැකියාව හරි ශෘතිය මත තැබිය යුතුයි. එවිට අලංගනීය හැකියාවක් බවට පත් වෙනවා අලංගනීය අභියෝගයක් බවට පත් වෙනවා කොල්ලන්ට බැරි අභියෝගයක් බවට පත් වෙනවා ශුභ පතනවා ලක්ෂාන් ඔබේ හැකියාව පේනවා මේ ගීතය තුළින් ඉතාලම සිත් ගන්නාසුන් ලෙස Thank you sir ඔ ලක්ෂාන් පෙර ගායනා කිරීම ලෙලවීම සියල්ලක්ම ඉතාමත් විශිෂ්ටයි හැබැයි ශෘතිය පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වෙන්න කියන එක තමයි මට ඔයාලට දෙන්න තියෙන එකම ආදර්ශය. මොකද ඔබට හොඳ දුර ගමනක් යන්න පුළුවන් හැකියාවක් ඔබට තියෙනවා. ඉතින් අර අඩුපාඩුව සෑහෙන බලපාන්න පුළුවන් ඔබ ඉදිරි ගායනය වලදී. ජය ප්‍රාර්ථනා කරනවා. Thank you sir. තරගයේ ආරම්භයේදී මා ප්‍රකාශයට පත් කළ විශේෂ හැකියාවන් හෙළිදරව් කිරීමට හැකියාවක් අද දවසේදී අපිට හැකි වේවි කියලා. මාගේ කියමන දිගින් දිගටම හැබෑවක් බවට පත්වෙනවා. ඒ ගැන බොහෝම සන්තෝසයි. මම සූදානම් මීළඟට තවත් තරඟකරුවෙකු වේදිකාවට කැඳවන්න. පිළිගන්න මේ විහඟ නීලක. Seetalai pinna
මේ ගීතය ඉතාම සංසුන් ලෙස ඉතා සංයමයකින් සංගීතයට ඉඩ දෙමින් සංගීතය හඬට ඉඩ දෙමින් එකිනෙකා පරයා නොයා ගැයුණු ගීයක් වැයුණු ගීයක් ඉතාම හොඳ සම්මිශ්‍රණයක් ඔබේ හඬට හොඳට ඉඩ තිබුණා යම් කුඩා ලෙලවීම් ඉතා ලස්සනට ඔබ ගත්තා හැබැයි මගේ තරුණයා ශෘතිය පැන්න තැන් තිබුණා. ඒකට කියනවා ඔක්කොම හොඳයි මුක්කම නරකයි කියලා. ඒ කියන්නේ ඔක්කොම හොඳයි මුක්කමක් තියෙන එක තමයි පොඩි නරකයි. අද එවන්නක් සිද්ධ වුණේ. හැබැයි මා හිතනවා ඔබේ ගැයුම ඒ මුක්කම පස්සේ කළා. ඔක්කොම හොඳයි. අපිට සුපරව. බොහොම ස්තුතියි. විහංග. කියලා මම හරිම සංයමයෙන් මේ ගීතය ගායනා කරා. මමත් ඒ මුක්කම ගැන කතා නොකර ඔක්කොම හොඳයි කියන තැන තමයි මමත් ඉන්නේ. ඉතින් මෙවැනි ගීතම ගායනා කරන්නට කියලා මම කියනවා. සුබ පතනවා. ඔව් විහංග ඔබ හදවතට දැනෙන්න ගායනා කරා. ඉතාමත් හැඟීම්බර ගායනක්, හැඟීම්බර කටහඬක්. ඒ ගීතය හොඳින් තේරුම් අරගෙන ගීතය තව කෙනෙකුට හදවත ආමන්ත්‍රණය කරන්නට පුළුවන්. ගායනයක් ඔබ ඉදිරිපත් කරා. ජය වේවා. බොහොම ස්තුතියි සර්. මුක්කම පසකලා අන්ප්ලග් තරඟ වටේ හතරවන කණ්ඩායම ඉතා හොඳින් ගීත ගායනා කරනවා. මේ අවස්ථාවේ මම ලබා ගන්නවා කෙටි විරාමයක්. රැඳී සිටින්න මේ ඩෙරන ඩ්‍රීම් ස්ටාර් අන්ප්ලග් තරඟ වටේ. මේ අවසන් තරංකරුවන් 78 දෙනා තරඟ කරන අන්ප්ලග් තරඟ වටේයි. තරංකරුවන් කණ්ඩායම් 6කට බෙදී සතිපතා ගී ගයනවා. පූර්ණ තරඟයේ අවසානයේ විනිශ්චය මණ්ඩලය තීරණයක් ලබා දෙනවා. ඒ තීරණයෙන් තරංකරුවන් 48 දෙනෙක් SMS තරඟ වතයට සුදුසුකම් ලබනවා. ඒ වගේම තරංකරුවන් 30 දෙනෙක් තරඟයෙන් ඉවත් වෙනවා. විශාල තීරණයක්. SMS තරඟ වතයට කවුරුන් සුදුසුකම් ලබයිද? තරඟයෙන් ඉවත් වෙන තරංකරුවන් 30 දෙනා කවුරුන් වේවිද? කෙසේ වෙතත් SMS තරඟ වටේට අවස්ථාවක් බලාපොරොත්තු වෙන් මීළඟට වේදිකාවේ තරඟ වදින තරඟකාරිය පිළිගන්න මේ උපුලි සත්සරණි.
බොහොම සංගමයෙන් යුතුව බොහොම ලතාවකට පැද්දි පැද්දි ලස්සනට ගීතේ ගායනා කරා. ගීතේ හොඳින් තේරුම් අරගෙන තිබුණා පුලි. මට දැනුණ දේ තමයි සමහර තැන්වල ස්වර හරියටම ගායනා වුණේ නැහැ තනුවේ. ඒ වගේම ශෘතියේ ආබාධ තිබුණා. හැබැයි ඉහළ ස්වර ගායනා කරනකොට ඔබ හොඳින් ගායනා කරා. පහළ ස්වරවල ශෘති ආබාධ කීපයක් තිබුණා. ඉතින් කෙසේ වෙතත් මම ඔබට ජය ප්‍රාර්ථනා කරනවා ඉදිරියට යන වාසනාව ලැබෙන්න කියලා. Thank you sir. උපුලි මේ ගායනේ හොඳ නරක දෙකම තිබ්බා උපුලි. ඉතින් සමහර තැන්වල හොඳින්ම ගායනා කරා සමහර තැන්වල අස්ථාවර වීම ගොඩක් සිදු වුණා. ඉතින් අපි බලමු මොකද ඔයාගේ තීරණය කියලා මං කොමුණත් සුබ පතනවා. උපුලි ඔබ ගීතයේ රිද්මය අවබෝධ කරගෙන තිබුණා. ඔබේ ගැයුම ඇතුලේ මේ රිද්මය ඔබ පවත්ව ගත්තා. හැබැයි මාත් පිළිගන්නවා ඉහළ ස්වරයේදී ඔබේ හඬ හරි ශක්තිමත් ලෙස විහිදෙන්නට පටන් ගත්තා. ඉතින් මේක සමෝධානගත කරගත්තනම් මේක සමබර කරගත්තනම් මා හිතනවා ඔබ ඔබට වැදගත් ඔබේ ගායන හැකියාවට. ඉතින් ඔබට සුබ පතනවා. අපි බලමු මොකද මේ තීන්දුව කියන එක ගැන. Thank you sir. උපුලිගේ ගායනයටත් හොඳ ප්‍රතිචාර මිනිස් මණ්ඩලයෙන් ලැබෙනවා. බලමු උපුලිගේ තීරණය පූර්ණ තරඟයේ අවසානයේ සූදානම් තවත් තරඟ කරුවෙකුට වේදිකාව බාර කරන්න. පිළිගන්න මේ ආක්ෂේ ගිම්හාන. හරිම පරිස්සමින් මේ ගීතය ගායනා කරා.
ඉතින් ලස්සන අලංකාර තිබුණා සමහර අලංකාර හරිය සැරෙන් ගායනා වුණු අවස්ථාවක් තිබුණා සමහර තැන් හරි සියුම්ව ගායනා කරන අවස්ථාවක් තිබුණා ඉතින් ඒ සැර කරලා ගායනා කරපු අලංකාර වලට මම කැමති නැහැ හොඳ හැකියාවක් තියෙනවා අලංකාර ගැනීමෙත් දක්ෂ තරඟකරුවෙක් ඔබ මේ ගීතය සියල්ලම හොඳයි කියලා මට හිතෙනවා අලංකාර වලදී විශේෂයෙන්ම ඔබේ හඬේ තියෙන ස්ථාවර ස්වරය මතම පිහිටීම ස්වරය ලෙලවන්නේ නැතුව ස්වරය මතම පිහිටීම කියන ලක්ෂණ නිසා මම හිතනවා ගීතයට යම් සඳහරක හැඩයක් නැත්නම් ශක්තිමත් හැඩයක් ලැබුණා කියන එක. තරඟකාරීත්වය ගැන තමයි මට ප්‍රශ්නය තියෙන්නේ. නමුත් ගීතේ ගායනාව පැත්තෙන් ඔබ ඉතාම හොඳ ගායනා කළා කියන මට කියන්න පුළුවන් ආක්ෂේපයට සුබතම. මම හිතනවා අද ඔබගේ ගායනය තව පොඩ්ඩක් ස්ථාවර වුණා නම් හොඳයි කියලා මට හිතුණා. පොදුවේ අරගත්තම ස්ථාවර වුණා නම් හොඳයි කියලා හිතුවා. ඒකට හේතුව මොකක්ද කියලා ඔබටම තීරණය කරන්න පුළුවන් මේ ගීතේ නැවත වාරයක් රූපවාහිනී තිරයේ දක්න වේලාවෙදී. ජය ප්‍රාර්ථනා. ආක්ෂේගේ ගායනයට විනිශ්චය මණ්ඩලයෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මීළඟට කැඳවමු වේදිකාවට තරඟකාරියක්. පිළිගන්න මේ සෙව්වන්දි සංදීපනි. ඉතාමත් හොඳින් ඔබ වටහාගෙන ගායනා කළා තමත් හැඟීම් බරව ගායනා කළා. දැන් ඔබට මම ජය ප්‍රාර්ථනා කරනවා ඉදිරියට යන වාසනාව ලැබෙන්න. Thank you sir. සෙව්වන්දි හතරම් මං වෙනදා කියනා වගේම සෙව්වන්දිට තියෙන හස්කි වොයිස් එකක්. ඉතින් මම මේකේ ගොඩක්ම කැමැතිම පේළිය තමයි ජය පරාදේ කියන එක මං හරිම ආසාවෙන් අහුවා. ඒ අලංකාරය හරිම ලස්සනයි. ඉතින් අන්තරා කොටසේ පොඩි ශ්‍රුති අස්ථාවර වීමක් තිබුණා. ඒ කොහොම වුණත් මේ සෙව්වන්දිගේ කතහඬට මම ගොඩක් ප්‍රිය කරන කෙනෙක්. ඒක ඔයත් දන්නවා මං හිතන්නේ. ඉතින් තමත් ලස්සන අලංකාර ගායනා කරා. අපි බලමු තරඟකාරීත්වය ගොඩක් වැඩි. අපි බලමු සෙව්වන්දට හිමි වෙන තැන. සුභපත නම්. සෙව්වන්දි මා හිතනවා ඔබ මේ ඔබේ හීනය හඹා යන වේගය ඉතා හොඳයි. මම හිතනවා මේ ගැයුම ඔබ ගැන ඉතා හොඳ අදහසක් ප්‍රේක්ෂකාගාරය සහ අපවත ඇති කළා. මා මත ඇති කළා. හොඳ ගැයුමක් සෙව්වන්දි ඉතාමත් තරඟකාරී පවා. Thank you sir. Thank you. සෙව්වන්දිගේ ගායනයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කෙසේ වෙතත්
තීරණය බලාපොරොත්තුවෙන් සති 6 අවසන් වෙන තුරු මේ තරංකරුවන් 78 දෙනාටම ඉන්නට සිද්ධ වෙනවා. මම සූදානම් මේ අවස්ථාවේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව තවත් ගායන දක්ෂතාවයන් බලාපොරොත්තු වන්න. මේ Derana Dream Star Unplugged තරංග වාටය. කතරම් හොඳ ගායන දක්ෂතාවයක් වුණත් හොඳ මඟ පෙන්වීමක් නොලැබුණොත් ඒ ගායන දක්ෂතාවය අපතේ යන්න පුළුවන්. ඒ දක්ෂතාවය හඳුනා ගන්න ඕනේ. ඒ දක්ෂතාවය පෝෂණය කර ගන්න ඕනේ. ඒ වගේ වැඩකට හොඳම තැන තමයි Derana Dream Star. ඉතින් මේ වන විට තරංකරුවන් 78 දෙනෙක් මේ වේදිකාවේ මේ වැඩසටහන තුල පෝෂණය වෙනවා. ඒ අතරින් මීළඟට තරංකරුවෙක් ගී ගයන්න සූදානමින් ඉන්නවා. පිළිගන්න මේ Teshan Madushankar. Teshan, මේ ගීතයේ හොඳ නරක දෙකම තියෙනවා Teshan. දැන් රාත්‍රියක කියන තැන ඔය ගත්ත අලංකාරයට මම ගොඩක් කැමතියි. ඒ පොඩි පොඩි අලංකාර වල ලස්සනට ගායනා කරා. පොඩි පොඩි දේවල් තිබුණත් මේ ගායනය හොඳයි. හැබැයි ඒ අඩුපාඩුත් තිබුණා. සුබපතනවා. ඔව් Teshan, මේ ගීතය ඇත්තටම කියන්නට නරකක් නෑ. හැබැයි මේ ගීතය විසින් මා මත ලොකු බලපෑමක් ඇති කළෙත් නෑ. මේ ගීතය ඔයා ගැයුවෙන් පස්සේ මට හිතුණේ අමුත බොහොඳින් ගායනා කළා. මේ තරඟකාරීත්වයේ මදි කියන එකයි එහි අදහස. ඔබට සුබ පතනවා Teshan. අපි බලමු අනිත් තරඟකාරී ගැයුම් සමග ඔබේ ගැයීම කොහෙද තිබෙන්නේ කියලා. Teshan, මටත් ඔබේ ගායනය පිළිබඳව කියන්නට වැරද්දක් නැහැ. ඔබ හොඳින් ගායනා කරා. හැබැයි මීට වඩා හොඳට ගායනා කරන්න පුළුවන් කියන එක ගීතේ පුරාවටම දැනෙච්ච දෙයක්. ජය ප්‍රාර්ථනා කරනවා ඔබට ඉදිරියට යන වාසනාව. ඒ තමයි
ප්‍රශාන්ගේ ගායනයට විනිශ්චය මණ්ඩලයේ අදහස්. ඔබ සූදානම් මීළඟට තරඟකාරියක් වේදිකාවට කැඳවන්න. පිළිගන්න මේ කුෂිනි ප්‍රවින්ද්‍යා. ගීතේ පටන් ගන්නකොට ඇත්තම ඔබේ හඬ ගැනම ඇති කරගත්ත ඉතා හොඳ ප්‍රසාදාත්මක අදහසක්. හැබැයි ඒ හඬෙන් ගැයූ දේ ගැන නම් මට පැහැදිලිතාවයක් තිබුණේ නැහැ. මීට වඩා හොඳට ඔයාලා ගන්නට තිබුණු බවයි මගේ අදහස. නමුත් මේ ගීතය සමඵල සහිත ගීතයක්, මිශ්‍ර ඵල සහිත ගීතයක්. ඔබේ හඬ බොහෝ තරඟකාරියන්ට වඩා වෙනස් හඬක්. ඒ ධන ධනාත්මක සාධකය ඔබට තිබෙන බව කියනට කැමතියි. Thank you sir. සමිඳුන් කොටෝ මහත්මියගේ අදහසට පෙර ප්‍රශ්නයක් අහන්න හිතුණා. මේ තරඟකාරියට ගැළපෙන ගායන ශෛලිය මේකද එහෙම නැත්නම් වෙන එකක්ද? ඔබතුමාට තරඟකරුවන් දැක්කම ශාස්ත්‍ර නෙමෙයි ඔවුන්ගේ අනාවැකි මුළු අනාගතය ගැනම කියන්න පුළුවන් වෙන හින්දායි මම මේ මහන්නේ. හොඳ හැබැයි කුෂිනිගේ හඬ බැලුවයින් පස්සේ ඇගේ හඬට ගැළපෙන්නේ මේ ජාතියේ ගීත බව නම් පැහැදිලි. හැබැයි ඇයට යම් සැඟවුණු දක්ෂතාවයක් තිබෙනවාද යන වග නම් මේ ගායනින් පැහැදිලි වන්නේ නැහැ. එහෙමයි පඬිතුමනි. සමිතා මුදුන්කොටුව මහත්මිය, මම නදිකගුරුගේ මහත්මයාගෙන් අහනවා දකින්න කැමැතිම ප්‍රශ්නේ තමයි ඉෂිවරයාණනි මට චවි කල්යාණේ දුන මැන වගේ නේද? මට එහෙම එකක් දැනුණා. සමිතා මුදුන්කොටුව මහත්මිය. ඊවර මම ශාස්ත්‍ර කිව්වා දැන් මෙතුමා කියනවා. 48 වටේන් එහාට ශාස්ත්‍ර කියන්නේ ඔබතුමිය. මම දන්නවා. මම කැමතියි මේ ස්ටයිල් එකට. ඉහළ ස්වර ගායනා කිරීමේ හැකියාවකුත් තියෙනවා.
ඒ ගායනා කරන අවස්ථාවලදී හරි පරිස්සමින් මෙයා යන්නටත් ඕන. මම කැමති ඒ ස්ටයිල් එකට. Thank you miss. කීර්ති පැස්කල් මහත්මයා. ඉතිමිගේ ගායනයත් ඉතාමත් හොඳයි අද දවසේ. මම ඉතාමත් කැමති අර පහළ ස්වර ටිකක් අර නිකක් හරියට එලියට ආවේ නැහැ වගේ මට දැනුණා. නමුත් අර ඉහළ ස්වරලින් ගායනයකට කොටස ඉතාමත් දීප්තිමත් ලෙස ඒක දැනෙන්න ගායනා කරා. ඒකයි මට දැනුණ දේ. කෙසේ නමුත් කුෂිනී මම කැමතියි ඔබගේ ගායනයට ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you sir. පණිතුබනි ඔබටත් බොහොම ස්තුතියි. ඔබ ඇත්තම මේ සංගීතය වනා හියා ඉතා විද්‍යාත්මක ශාස්ත්‍රයක්. ඒතර සංගීත ශාස්ත්‍රීයමයි මේ කරන්නේ. සංගීත ශාස්ත්‍රයේ යෙදෙන්නම් තමයි මේ ඉන්නේ. දැන් මේ තරංගකාරියත් සංගීත ශාස්ත්‍රයට සංගීත ශාස්ත්‍රය හැදෑරීමට නැත්නම් සංගීත ශාස්ත්‍රයට අදාළ ව්‍යවහාරික කලාපයට එළඹීමටයි මේ සූදානම. මේ සංගීත ශාස්ත්‍රයයි මේ හැමතැනම තිබෙන්නේ. ඒ ශාස්ත්‍රය හොඳින්ම හදාරන්න හොඳම තැන තමයි දෙරණ ඩ්‍රීම් ස්ටාර්. එහෙම නේද කුෂිනී? අනිවාර්යෙන්. මං අත්‍තරම ආවෙ මොකටද දන්නවද? ඔබට සුපතන අත දෙන්න. Thank you. එහෙනම් සුපතන bye. ලබ ගන්න කෙටි විරාමයක් රැඳි සිටින්න මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 8. මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 8 අන්ප්ලග් තරඟ වටයයි. අද දවසේ පැවැත්වෙන්නේ හතරවෙනි සතියේ හතරවෙනි කණ්ඩායමේ තරඟයයි. තවත් සති දෙකක තරඟ ඉතිරි වී තිබෙනවා. තවත් ගායන දක්ෂතාවයන් රසක් හෙළිදරව් කරන්නට නියමිතයි. තීරණය අවසානයේ මම සූදානම් අද දවසේ මීළඟ තරඟ කරුවාට වේදිකාව බාර කරන්න. පිළිගන්න මේ PIVG. ඔබ තෝරගත්ත ගීතය මේට වඩා වෙනස් ගීතයක් තෝරගත්ත නම් හොඳයි කියලා පොඩ්ඩක් තරගකාරීත්වයේ වැඩි ගීතයක්. මේ ගීතයෙන් ඔබට මේ අනිත් අයට අභියෝගයක් එල්ල කරන්න පුළුවන්ද කියන එක බොහොම සරල ගීතයක්. ඉතින් අපි බලමු අනිත් අයගේ ලකුණු මට්ටම් එක්ක තමයි ඔබගේ හැකියාවට ලැබෙන තැන තීරණය කරන්න. ජය ප්‍රාර්ථනා කරමි. විජය මොකද්ද මුළු නම මොකද්ද? නමගේ නවතිවංක විචිත්‍රරත්න
විජය ගැන අපි තාත්තගේ නම මම හිතුවා අතර සංගීතය මම භාවිතා කරන්න මගේ ආත්ම සතුටිය සඳහා පමණයි. ඉතින් තාත්තගේ තමයි මේ සිහිනය. ඉතින් තාත්තට කරන උපහාරයක් තමයි මම මේ කරන්නේ. ඔයාට හොඳ හැකියාවක් තියෙනවා. ඔයාට ඔයාගේ තාත්තගේ සිහිනය සැබෑ කරන්නට පුළුවන් මීට වඩා තව හොඳට උනන්දු වෙන්න. මොකද ඔයාට හොඳ කටහඬක් තියෙනවා, හැකියාවකුත් තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔයා හොඳ පුතෙක් වෙලා තාත්තගේ සිහිනය සැබෑ කරයි කියලා. මම සුබ පතනවා. ඉවංග, ඔබේ හඬ යෝජනා කරන්න, ඔබ හඬ, ඔබේ හඬ කලාපයේ මේ පපුව සහ උගුර ආශ්‍රිත හඬ කලාපයක අපිට කිට්ටු හඬක්. ඉතින් මේක අපේ ජන සමාජයට කිට්ටු අදහසක් දෙන හඬ ජනනය කරන ක්‍රමවේදයක්. යම් ගීතයක් ගායනා කරනවා නම් ඔබ තෝරාගන්නේ කාගේ වගේ ගීතයක්? සාමාන්‍යයෙන් සරණදත්සේ ශූරින්ගේ ගුණදාසකගේ මාත්මය තමයි. අන්න ඒකයි මා කිව්වේ. ඒක තමයි. ඔබේ හඬේ තිබෙනවා අන්නේ යථානය. එය අපට යමක් සිහි කැඳවනවා, අපිට අමතක වූ යමක් සිහි කැඳවනවා. ඔබ සතුටුවත්තේ තිබෙනවා. ඒ කුමක්ද අපි හොයාගමු? ඔබට සුබ පතනවා තරුණයා. ඒ තමයි තිවංකගේ ගායනය. මීළඟට අද දවසේ අවසාන ඉදිරිපත් කිරීම පිළිගන්න මේ හර්ෂණ ප්‍රියසාද්. හර්ෂණ, හරි අමුතුයි. මොකක්ද එකක් තියෙනවා නිකන් අමුතුයි අනේ. පොඩි හුරතල්. අනේ වන්දා. පොඩි හුරතල්. ගෙදර අම්මත් එක්ක හුරතල් නේද? ඈ? මම නැතිනේ තාමත් අම්ම එක්ක හුරතල් නේද? ඈ? අම්ම නැතිනේ අවුරුදු 6ක්. ඒ වනට ඉතින් අම්මගේ හූ අම්මා බලාගෙන නැති ඔබගේ මේ ගායනය තමයි ජීවිතේ. දරුවෙකුගේ විශේෂ තැන්වලදී කඩේම්වලදී අපේ ප්‍රියයන් අපිට කිට්ටු වෙනවා අපාතර නැති වුණා. මම හිතනවා මේ අවස්ථාවේදී හර්ෂණ දිහා බලාගෙන ඉන්නේ නැති
මේ ගීතයට මම ගොඩාක් ලොල් වුණා ප්‍රිය කරා ඒක නිසා මගේ පූර්ණ කැමැත්ත මට ඔබට පළ කරන්න පුළුවන් බොහොම ස්තුතියි හර්ෂණ අම්මා කවදාවත් ඔයාලට නැති වෙලා නැහැ ඔයා ළඟම අම්මා ඉන්නවා කියලා හිතන්න අම්මා ඔයා ළඟ ඉන්නවා අම්මා ඔයාට ශක්තියක් දෙනවා අම්මා ඔයාව හැමතිස්සෙම බලා ගන්නවා අම්මා කෙනෙක් කවදාවත් පුතෙක්ව දාලා යන්නේ නැහැ හරිද ඒ හින්දා මමත් අම්මා කෙනෙක් කවදාවත් ඔයාගේ අම්මා දාලා ගියා කියලා හිතන්න එපා පුතා හරි හරි මේ දක්ෂතාවයට මම ගොඩක් කැමතියි අමුත්තක් දැක්කා කිව්වේ මොකක් හරි වෙනසක් ඔයාගේ දුටුවා මේ ඔයා වේදිකාවට හරි පළපුරුද්දක් තියෙනවා කියලා මට තේරුණා සමහර අවස්ථාවලදී අර කන් ඒ ගීතය ගායනා කරන ස්ටයිල් එක තමයි පොඩි පොඩි අස්ථාවර වීම් තිබුණත් ඔයාගේ මේ ස්ටයිල් එකට මම කැමතියි අම්මා කෙනෙක් වගේ මමත් ආදරේ වාට බොහොම ස්තුතියි හර්ෂණ මේ ගීතය යනකොට කාන්චන සහෝදරයා මට මතක් වුණේ යම් පබ්මය සංගීත සන්ධ්‍යාවක් එහෙම නේද ලසන් සහෝදරයා ඒ සංගීතයේ තිබෙන රිද්ම ලක්ෂණ ඔබ ඔබේ ශරීරයට අරගෙන ඔබ ඉතාම ඒ ඒ රිද්මය තුල ඉතාම හොඳින් වැඩිපුර දඟලන්නේ නැතු නමුත් ඒ රිද්මය පවත්වා ගනිමින් මේ ගායනාව කළා ඉතින් මා හිතනවා ඔබ ඔබ තෝරාගත් සංගීත ශෛලිය ඔබ රැගෙන යාවි බොහෝ ඉදිරියට නමුත් මම කැමති ඔබ හදාරනවා නම් තවදුරටත් මෙවැනි සංගීත ශෛලීන් පසුපස පස තිබෙන යම් වැදගත් මූලිකාංග ඔබට සුබ පතනවා තරුණයා ඔබේ ගැයීම වල බොහොම ස්තුතියි එතමයි අද දවසේ අවසාන ගායන දක්ෂතාවය අද දවසේ විශේෂ ගායන දක්ෂතාවයන් රැසක් අපි හෙළිදරව් කරා තවත් සති දෙකක අන්ප්ලග් තරඟය ඉතිරිව තිබෙනවා තරංකරුවන් 48 දෙනෙක් මීළඟ තරඟ වටේට සුදුසුකම් ලබනවා ඒ වගේම තරංකරුවන් 30 දෙනෙක් තරඟයෙන් ඉවත් වෙනවා ඒ තීරණ විනිශ්චය මණ්ඩලයේ සමාජිකයන් අත තිබෙනවා සමුගෙන යන මොහොතේ ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට ඒ වගේම ශික්ෂා සංගීතඥයන් ලබන සතියේ තවත් අන්ප්ලග් තරඟ උණුසුමක් සමගින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමින් සමුගෙන යනවා සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මේ යවනේ සිහින සැබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 8 බලංගින්